මෛත්‍රී මුහුණට කරන සත්කාර වලින් වඩා හොඳ ප්‍රතිඵල ලැබෙන බව ඔයාලා දන්නවා ඇති. එහෙම වෙන්න හේතුව මොකද්ද කියලා මම දැන් ඔයාලට කියලා දෙන්නම්. දහවල් කාලේ එලිමහන්ට යන විට අපේ සමේ කුණ දොහවිලි රැඳිලා අපිරිසිදු වෙලා ආවරණයේ සමේ වර්ණයේ පවා වෙනස් වීම සිදු වෙනවා. නමුත් රාත්‍රී කාලයේදී අපි ලබා ගන්න විවේකයෙන් සමටත් විවේකයක් ලැබෙනවා. මේ කාලය තුළ තමයි අපේ සම අලුත් වැඩියා වෙන්නේ. එහෙමත් නැත්නම් සම පෝෂණය වෙන්නේ. ඉතින් අපි රාත්‍රියේ සමට ස්වභාවික සත්කාරයක් කරන විට සම හොඳින් පෝෂණය වෙලා ලැබෙන ප්‍රතිඵලයක් දෙගුණ තෙගුණ කරගන්න පුළුවන්කම ලැබෙනවා. අපි මේ සත්කාරයට අරගන්නේ 100%ක්ම ස්වභාවික ද්‍රව්‍ය නිසා ඒවා වලින් සමට කිසිම හානියක් සිදු වන්නේත් නැහැ. ඉතින් මේ ස්වභාවික දේවල් වලින් ලස්සන වෙනවා කියන්නේ ඒ ලස්සන ටික දවසකට සීමා වෙන්නේත් නැහැ. ගොඩක් ලස්සනට ඉන්න කැමති ඔයත් ස්වභාවික සත්කාර වලට හුරු වෙන්න. ඒක ඔයාගේ සෞඛ්‍යමත් ජීවන රටාවට ගොඩක් වැදගත් වේවි. එහෙනම් අපි බලමු මේ රාත්‍රියේ සත්කාර නිවැරදිව හදාගන්නේ කොහොමද කියලා. ඒ ගැන මම ඔයාලට කියලා දෙන්න කලින් ඔයා තාමත් මගේ සෙහන්සා බියුටි YouTube channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. හැමදාම මම දාන වීඩියෝ බලන්න bell button එක click කරන්න. මේ සඳහා අවශ්‍ය ද්‍රව්‍ය කස්තරි කහ දෙහි හා lemon lily powder ස්වභාවික මීපැණි යෝගට් මේ සත්කාරයට අවශ්‍ය දෙහි හා lemon peel powder ස්වභාවික මීපැණි සහ කස්තුරිකා ඔයාලගේ ගෙදරටම ගෙන්ව ගන්න නම් මේ අංක වලට කතා කරන්න. ඔන්ලයින් ඕඩර් කරන නම් menstore.lk වෙබ් අඩවියට පිවිසෙන්න. භාජනයේ කස්තුරිකා තේ හැඳි එකක් දමා ගන්න. ඊට පස්සේ දෙහියා lemon powder තේ හැඳි එකක් එකතු කර ගන්න. දැන් මේ පැණි තේ හැඳි එකක් දමා ගන්න. අන්තිම යෝගට් තේ හැඳි දෙකක් එකතු කර ගන්න. දැන් මේ ඔක්කොම හොඳට කලවම් කරලා රාත්‍රී සත්කාරය හදා ගන්න. නින්දට යන්න පෑයකට කලින් හදාගත්ත මේ ආලේපනේ ඔයාගේ මුහුණේ සහ ගෙලවට ආලේප කරගෙන මිනිත්තු 40ක් තියන්නට හැරලා සොදලි ඉවත් කරන්න. ඔයා මේ රාත්‍රී සත්කාරය සතියකට දින 3ක් කරලා මුහුණේ සිදුවන පැහැදිලි වෙනස බලන්න. එහෙනම් ඔයත් අද ඉඳලා මේ රාත්‍රී සත්කාරය කරන්න පටන් ගන්න. මේ ගැන ඔයාගේ අහලවන්ටත් දැනගන්න වීඩියෝ එක අනිවාර්යයෙන්ම ෂෙයා කරන්න. ඔයා මේ වීඩියෝ එක කැමති නම් ලයික් කරලා කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා. තවත් මේ වගේ වටිනා වීඩියෝ එකක් ආගෙන එනකල් ඔයාලට සුබම සුබ දවසක්.